ඇස්ට්‍රෝසෙනිකා එන්නත අපනයිනේ කිරීම තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ක උපුටා දක්වමින් BBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ වහම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රෝසෙනිකා එන්නතේ සියලු අපනයනයන් නතර කර ඇති බවයි. දේශීය ඉල්ලුම ඉහළ යාමත් සමග අදාළ එන්නත ඉන්දියා ජාතිකයන්ට ලබා දීමට අවශ්‍ය බැවින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා. ඒ අනුව අප්‍රේල් මාසයේ අවසානයේ දක්වා ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රෝසෙනිකා එන්නත අපනයනය කිරීම නතර වනු ඇති බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා. ඉන්දියාව මේ වන විට රටවල් 76කට එන්නත් මාත්‍රා මිලියන 60කට වඩා අපනයනය කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්ධන එන්නත් තාවකාලිකව අපනයනය නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබුණත් ශ්‍රී ලංකාවට ලබා දෙන බව දන්වා ඇති බව රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ඒ සඳහා ඇනවුම ලබා දී තිබීම හේතුවෙන් ඉන්දියාව එය විශේෂ සැලකිල්ලකට ලක් කර ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව ඇනවුම් කර ඇති ප්‍රමාණයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරියේදී ලැබීමට නියමිත බවයි රාජමාත්‍යවරයා ප්‍රකාශ කළේ. කොළඹ අගරතුගුරු පදවියට අයත් කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මාස 5 වනදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දැනට ආරම්භ කර ඇති 5, 11, 13 ශ්‍රේණි වෙනසකින් තොරව පැවැත්වෙන බව කතෝලික සභාවේ සාමාන්‍ය අධිකාරී ගෙමනු ඩයස් පියතුමා ප්‍රකාශ කළා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 253 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුද්ගලයන් 238 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 53ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 105 දෙනා දිවයිනේසසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91,000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 91,017ක්. ඉන්පුත් කලින් 87,629 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 2,834 දෙනෙකු පමණයි. අද දිනේ ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 91ක් තුල පුත් කලින් 8,740 දෙනෙකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 7,350ක් සිදු කර ඇති බවයි වාර්තා වුණේ. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 2ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ කොළඹ 15 සහ කොළොන්නව යන ප්‍රදේශවල පදිංචි කරුවන්. එත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 554ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොටකල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බල ප්‍රදේශයෙන් ඊයේ දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව COVID-19 වෛරසය ආසාදිනී වූ නව ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් 9 දෙනෙකුම පාසල් සිසුන් බවයි කොටකල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාඝවන් මහතා ප්‍රකාශ කළේ. තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් සහ ග්‍රේට් වෙස්ටර්න් ලූසා කොටසේ ගුරුවරියක් සහ පාසල් දෙකක සිසුන් 6 දෙනෙකු හැටන් කොටගල ලොග්ගිල් වතුයායේ එකම පවුලේ පාසල් ළමුන් 3 දෙනෙකු ඇතුළු කොටගල නගර සීමාවෙන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා රාගත් බබයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.